ලක්ෂ 40ක් වැට උඩ මේ බුද්ධ්‍යංශ හෙලිදරව්වක් විසින් ගෙන එන්නේ. රටේ ඡන්ද දායකීන්ගෙන් ලක්ෂ 40කට වැඩි පිරිසක් ඉදිරි ජනාධිපතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කරන්නේ කාටදැයි තවමත් තීරණය කර නොමැති බව රජයේ බුද්ධ්‍යංශ කළ සමීක්ෂණයකින් තොරතුරු හෙළිදරව් කරගෙන තියෙන්නේ. රජයේ බුද්ධ්‍යංශ පසුගිය දිනවල ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් රහසිගතව ගෙයින් ගෙට ගොස් කර ඇති සමීක්ෂණවලදී මේ කරුණු අනාවරණය කරගෙන තියෙනවා. බොහෝ පිරිස් ඉදිරි ජනාධිපතිවරණයේදී මනාපය පළ කරන අපේක්ෂකයා තෝරගන්නේ අවසාන සතිකි හිපේ බවත් නැහිදී තොරතුරු හෙළි වෙලා තිබෙනවා. ඒ වන විට රටේ පවතින දේශපාලන තත්ත්වය, අපේක්ෂකයන්ගේ ජනප්‍රියභාවය, රට ගොඩනැගීමට ඇති හැකියාව යනාදී කරුණු සියල්ල අධ්‍යයනය කිරීමෙන් අනතුරුව සිය අපේක්ෂකයා තෝරා ගන්නවයි කියලා එම සමීක්ෂණයට ලක්ුණු පිරිසෙන් 130කට වැඩි පිරිසක් ප්‍රකාශය කරලා තියෙනවායි කියලයි මේ කියන්නේ. මේ අතර ඉදිරි ජනාධිපතිවරණයේදී ලක්ෂ 10කට වැඩි පිරිසක් සිය මුල්ම ඡන්දය ප්‍රකාශ කිරීමට නියමිතව ඇතැයි මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන් කරනවා. තරුණ තරුණියන් ලක්ෂ 20කට ආසන්න පිරිසක් විදේශගතව සිටින අතර ඉන් වැඩි පිරිසකට ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථාව උදා වෙන්නේ නැහැයි කියලත් මේ වාර්තාව තොරතුරු කියනවා. දැන් ලක්ෂ 10ක් අලුතින්ම පළවෙනි ඡන්දය ප්‍රකාශ කිරීමට නියමිතයි මේ මැතිවරණයේදී ජනාධිපතිවරණයේදී. ඒ වගේම ලක්ෂ 40ක් මේ වන විටත් වැට උඩ ඉන්නේ. ඔන්න උත්සාහ කරනවා නම් ලොකු ප්‍රතිශතයක් ඒ පක්ෂවලින් තම තමන්ගේ වැරදි මොනවාද, මේ අය බලාපොරොත්තු වෙන්නේ මොනවාද කියලා හරියටම හොයලා බලලා තෝරගත්තොත් එතනම තියෙනවා ලක්ෂ 40කට වැඩි ප්‍රමාණයක් ඡන්ද.